වත්මන් ආණ්ඩුව බලයට පත් වුණේ වංචාව දූෂණයෙන් තොර රටක් බිහි කරනවායි කියන කාරණා විශේෂයෙන්ම අපේ රටේ වංචනිකයන්ගේ දේපල අත්පත් කරගන්නවා ඔවුන්ගේ දේපල අත්පත් කරලා ඔවුන්ගේ වංචනිකව උපයාගත් දේපල රටේ ජනතාවට ලබා දෙනවායි කියලා තමයි මේ ආණ්ඩුව බලයට පත් වුණේ හැබැයි මේ වෙනකොට මේ ආණ්ඩුව ආණ්ඩුව ඇතැම් බදුහරුන්ගේ ග්‍රහණයට ලක්වමින් තිබෙනවායි කියන කාරණාව අපිට පැහැදිලි වෙනවා මම අද විශේෂ අනාවරණයක් කරනවා ඒ සඳහා තොරතුරු තමයි මම මේ අතේ ගෙනහැලා තිබෙන්නේ මම කියන්න කැමති මම පෙරේදා දවසේ මාධ්‍ය සාකච්ඡාවක් තියමින් කිව්වා අනුර වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වෙලා පහුවදාම ගිහිලා රාත්‍රී භෝජන සංග්‍රහයට එක්ුණේ කාගේ ගෙදරද කියලා ඉන් පස්සේ මේ වෙනකොට මම යන වාහනේ මේ මැතිවරණ ප්‍රචාර කටයුතු සඳහා මම යන වාහනේ 6 වතාවකට වඩා කළුතර දිස්ත්‍රික්කයේ පොලිසිය විසින් නවත්තලා මාව පරීක්ෂාවට ලක් කරලා තිබෙනවා මම අනුර වික්‍රමසිංහ මහත්මයාට කියන්න කැමතියි ඔබතුමා මෙහෙමද රට පාලනය කරන්න කියන කාරණාව කළුතර දිස්ත්‍රික්කයේ වෙනත් අපේක්ෂකයෝ ඉන්න හැම පක්ෂයකින්ම 14 දෙනා ගානයි ඔවුන්ගේ කිසිම දවසක වාහනයක් නතර කරන්නේ නැතිකොට මගේ වාහනේ නතර කළවලා මොනවද බලන්නේ කියන කාරණාව මම මුලින්ම මතක් කරන්න කැමතියි මම අද උදෑසනත් මෙමෙ ස්ථානයට එනකොටත් මගේ වාහනය කළුතර උතුරේදී නවත්තලා ඉවර වෙලා පරීක්ෂාවට ලක් කරා කමක් නැහැ රටේ ආරක්ෂා වෙනුවෙන් පරීක්ෂා කරාට කමක් නැහැ මගේ වාහනේ පෝස්ටරයක් තිබිලා අහුවෙලා තිබෙනවා නම් කමක් නැහැ මගේ වාහනේ තිබෙන්නේ දැන්වීම් පත්‍රිකා ටික පමණයි ඒ නිසා මම අනුර වික්‍රමසිංහ මහත්මයාට කියන්න කැමතියි ඔබතුමාගේ වංචා දූෂණ ගැන ඔබතුමාලාගේ පක්ෂයේ ඇතැම් පිරිස් පිළිබඳව ඔබතුමාලා වටේ ඉන්න පිරිස්ගේ වංචා දූෂණ ගැන කතා කරනකොට ඔබතුමාලාට ටිකක් රිදෙනවා ඇති ඔබතුමාලා බලයට ආවේ වංචාව දූෂණය තුරන් කරන්න නම් ඒ වෙනුවෙන් පෙනී හිටින්න කියන කාරණාව මම මතක් කරනවා විශේෂයෙන්ම අද මම මතක් කරනවා ඔබතුමා ළඟ ඉන්න අනුර වික්‍රමසිංහ ළඟ ඉන්න ආර්ථික උපදේශක රනිල් වික්‍රමසිංහ ළඟ හිටපු ආර්ථික උපදේශක එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ ළඟ හිටපු ආර්ථික උපදේශක ඔය හුලං ගහලා පිම්බිලා ඉන්න මිනිස්සයා මේ රටේ බදු වංචාව සඳහා කොච්චර උදව් උපකාර කරලා තියෙනවද කියන කාරණාව තමයි මම මතක් කරන්න කැමති වෙන්නේ මේ තියෙන්නේ මගේ අතේ ෆයිල් එක මීට වඩා ලොකු ෆයිල් එකක් තියෙනවා විගණන වාර්තා තිබෙනවා ඔබ ළඟ ඉන්න වික්‍රමසිංහ අනුර වික්‍රමසිංහ මහත්තයෝ ඔබ ළඟ ඉන්න ඔබගේ ওই ආර්ථික උපදේශකයා බිලියනයකට වඩා බදු වංචාවක් සිද්ධ කරලා තිබෙනවා ඔබ අපි දැක්ක ඇලෝසියස් ව අධිකරණයේ ක්‍රියාමාර්ග අනුව අත්අඩංගුවට ගත්තා ඇලෝසියස් අත්අඩංගුවට ගත්තේ අධිකරණ ක්‍රියාමාර්ග අනුව හැබැයි ඔබ කිව ජනාධිපති වර්ණයේ ප්‍රකාශ කරලා ආවේ ඔවුන්ගේ වත්කම් පවර ගන්නවා කියලා ඇලෝසියස් මාසහය අපේ බදු මුදලින් අපේ මුදලින් බන්ධනාගාරේ නඩත්තු වෙලා අවිල්ලවර වෙලා අවසානයේදී ඔහු රුපියල් කෝටි 365ක් අතේ තියාගෙන තමයි බන්ධනාගාරයෙන් එළියට එන්නේ. ඒක නිසා අපි කියන්න කැමතියි ඇලෝසියස්ගේ රුපියල් 365ට හරියන විදිහට ඔහුගේ දේපල රජයට පවර ගන්න. ඔබලා ආවේ එහෙම කියලා. ඒ වගේම තමයි ඔබ ළඟ මේ ඉන්න හුලම් පුම්බගෙන ඉන්න ආර්ථික උපදේශකයා. අපි දන්නා පුද්ගලික මේ රටේ අපි කියන පුද්ගලික පාසල් තියෙනවා. ඒ වගේම තමයි රජයේ සහ පුද්ගලික අංශය විසින් පරිපාලනය වෙන පාසල් තියෙනවා. මේ පාසලක උපදේශක කාරක සභාවේ ඔහු ඉන්නවා. විශේෂයෙන්ම ඔහු රුපියල් බිලියනයකට වඩා මේ වෙනකොට ඒ පාසලට ලැබෙන මුදල් වලින් බදු ගෙවීම් පැහැර හැරමින් තිබෙනවා. ඒ නිසා ගෝඨාභය ළඟට වෙලත් ඔහු කරේ ඒ පාසල රකින්න එක පාසල රැකියට අපිට කමක් නැහැ. මේ පාසලේ දෙමාපියෝ අහිංසක දෙමාපියෝ හම්බ කරන මුදලින් තමයි පාසලට ළමයි එවන්නේ. ඒ දෙමාපියන් පාසලට මුදල් ගෙවන්නේ රජයේ බදු ගෙවන්නත් කියලා. ඒ බදු ගෙවන්නේ නැතුව ඔවුන් විසින් මේ බදු මුදල් හංගගෙන ඉවර වෙලා ඒ මුදල් වලින් ඔවුන් සුරසැප විඳිනවා. ඒක නිසා අපි කියන්නේ අනුර වික්‍රමසිංහ මහත්මයෝ මම අනුර වික්‍රමසිංහ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ආරෙන්න වෙන කිසිම ප්‍රතිපත්තියක් මොහුන් අද වෙනකොට රට තුල ගෙනියන්නේ නැහැ. ඒක නිසා අනුර වික්‍රමසිංහ මහත්මයාට කියනවා ඔබ රටේ අනු හොරු හොයනවට වඩා ඔබ පැහැරගෙන ඉන්න හොරාගෙන අවධානය යොමු කරන්න. ඔබ ළඟ ඉන්න බදු හොරාගෙන අවධානය යොමු කරන්න. අවධානය යොමු කරලා ඒ බදු හොරා අත්තරංගුවට ගන්න කියන එක නෙමෙයි කියන්නේ මේ අහිංසක දරුවන්ගේ සල්ලි වලින් අහිංසක අම්මලා තාත්තලාගේ සල්ලි වලින් මේ පාසල නඩත්තු කරන්නේ මේ පාසලේ මේ තියෙන බදු වංචාව නවත්තන්න වහාම මේ බදු මුදල් ටික රජයට පවර ගන්න. එහෙම නැත්නම් ඒ පාසලේ නඩත්තු වෙන දරුවන්ට ඒ බදු මුදල් යොමු කරන්න කියන කාරණාව මම මතක් කරන්න කැමතියි. ඒ වගේම මේ කාරණාව මම කිව්වට පස්සේ මට කොහොමත් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව ළඟට යන්නේ නැති වෙයි. මොකද අපි පෙරේදා දිනේ සදාහන් කරේ අනුර වික්‍රමසිංහ මහත්මයාගේ රාත්‍රී භෝජන සංග්‍රහය විතරයි. ඒක හෙලිකරලවල පැය 24ක් යන්න කලින් මගේ වාහනේ 6 වතාවකට වඩා මේ වෙනකොට පොලිසිය පරීක්ෂාවට ලක් කරලා තිබෙනවා. මේ හුලං ගියපු මිනිස්යාගේ බදු වංචාව අනුර වික්‍රමසිංහ ළඟ ඉන්න මේ බදු හොරා ගැන අදානාවරණය කරාට පස්සේ මට කොහොමත් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව ළඟට යන්න වෙන්නේ නැති වෙයි. මොකද මාව ඊට වඩා පරීක්ෂාවට ලක් වෙයි. හැබැයි මේ සියල්ල අනුර වික්‍රමසිංහ මහත්මයා නොදෙන ඉන්න විදිහක් නැහැ. රනිල් වික්‍රමසිංහ නොදෙන ඉන්න විදිහක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ නොදෙන ඉන්න විදිහක් නැහැ. මේ ඔබලා ළඟ හිටපු ආර්ථික උපදේශකයා
ඔහු රනිල් වික්‍රමසිංහ ළඟ ඉන්නකම් හැදුවේ මේ රටේ වැඩියෙන්ම බදු ගෙවන දේශීය ආදායම් බදු රේගුව සුරා බදු ඒකක මේ සියල්ලගෙම බදු පුද්ගලිකාංශයකට පවර්ලා වෙලා පුද්ගලිකාංශයෙන් පවර ගන්න ලබා ගන්න ඒ අනුව ඔහුගේ මේ ප්‍රතිපත්ති අරගෙනම තමයි රනිල් වික්‍රමසිංහ ගාව තියෙන මේ ප්‍රතිපත්ති අරගෙනම තමයි ඔහු මේ වෙනකොට ගිහිල්ලා අනුර වික්‍රමසිංහ ළඟ ඉන්නේ ඒක නිසා අපි අනුර වික්‍රමසිංහට කියනවා මේ බදු හොරාගෙන් පරිස්සම් වෙන මේ බදු හොරාගෙන දෙපාරක් හිතන්න එපා මොහු කණෙන් අල්ලලා එළියට දාන්න එළියට දානවා විතරක් නෙමෙයි මොහුන් මේ වංචා කරලා තියෙන බදු මුදල් රජයට පවර ගන්න ක්‍රමවේදයක් හදන්නේ කියන කාරණාව මතක් කරනවා මොකද අපේ රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙන ඔබ තමුන්නාන්සලාට ඡන්දෙ දුන්නේ වෙන මොකටවත් නෙමෙයි මේ හොරු ටික අල්ලලා ඉවර වෙලා හිරේදායි මේ හොරු ළඟ තියෙන බදු මුදල් ටික අපිට අරගෙන දෙයි කියන කාරණාව අනුව ඒ වගේම තමයි මම රවි සෙනවිරත්න මහත්මයාට පාස්කු ප්‍රහාරය පිළිබඳව රටේ බොහෝ කතා බහ කරන වෙලාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මුලින්ම රවි සෙනවිරත්න වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ලේකම්වරයා සමග මුලින්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව රටට තොරතුරු අනාවරණය කරේ මම ඒ වගේම තමයි අපි දන්නවා හිටපු CID එකේ ශානි අබේසේකර මහත්මයා ඔහුයි මගේ සම්බන්ධතාවය ඔහු පුද්ගලිකවම දන්නවා ඇති 2018 වර්ෂයේ ඉඳලා ඔහු සමග මම සිදු කරපු දුරකථන සංවාදය අදටත් මල් ළඟ තිබෙනවා. නමුත් මම මේ සියල්ල සුරක්ෂිතව අරගෙන තියාගෙන තිබෙන්නේ ඔවුන්ට පහර ගහන්නවක්වත් වෙන කාටවත් පහර ගහන්නවක් නෙමෙයි. හැබැයි ඔබතුමාලා මේ මට කරන අසාධාරණයේ සම්පූර්ණ වැරදි. මම අවුරුදු 13ක මාධ්‍ය ශේෂ්ත්‍රයේ ඉඳමින් මම මේ රටේ වංචාව දූෂණය ගැන කතා කරපු නිසාද ඔබතුමාලා මේ විදිහට කතා කරන්න කියන කාරණා ක්‍රියා කරන්න හැසිරෙන්නේ කියන කාරණාව මම අහන්න කැමතියි. ඒ වගේම තමයි මේ වෙනකොට අපි දන්නවා අපේ පක්ෂයේ මේ වෙනකොට ඇවිල්ලා තියෙන අලුත්ම බුද්ධි වාර්තාව අනුව වත්මන් ආණ්ඩුවට මන්ත්‍රී දූර 90කට වඩා අඩු සංඛ්‍යාවක් තමයි ලැබෙන්නේ කියන තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඒනික නිසා මම අපේ සමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ට කියනවා බය නැතුව මේ ඉදිරි සතියේ එළියට බහින්න. බැහැලිවර වෙලා රට වෙනුවෙන් මේ රටේ බොරු කියලා රටේ ජනතාවට බොරු කියලා ආණ්ඩුව ගත මේ මිනිස්සු පළවා හරින්න පුළුවන්. ඒ නිසා ඔබ සියලු දෙනා එළියට බැහැලිවෙලා වැඩ කටයුතු කරන්න මේ ආණ්ඩුව අපිට ගන්න පුළුවන් කියන කාරණාව මම මතක් කරනවා. ඒ වගේම තමයි මේ වගේ වංචා දූෂණ ගැන කතා කරන්න පුළුවන් අපි වගේ අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට ගියොත් කියන කාරණාව මතක් කරනවා. මොකද අපේ පක්ෂයේ වුණත් වෙනත් පක්ෂයක වුණත් ඕනෑ තරම් මැති වංචා දූෂණ සම්බන්ධයෙන් විවිධ පිරිස් විවිධාකාරයෙන් චෝදනා එල්ල කරන මේ පිරිස් වලට ගිහිලා පාර්ලිමේන්තුව තුල හඬක් නගන්න බෑ. ඒක නිසා මේ අලුත් වෙනසට අපේ පක්ෂත් වෙනස් වෙමු. වෙනස් වෙලා අපේ පක්ෂවලිනුත් අලුත් මිනිසු පාර්ලිමේන්තුවට යමුයි කියන කාරණාව මතක් කරන ගමන් මම නිහඬ වෙනවා. නැවත නැවතත් මම කියනවා අනුර වික්‍රමසිංහ මහත්මයාට ඔබ ගෙනියන්නේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති. ඒ නිසා ඔබ ළඟ ඉන්නේ මේ බදු හොරා වහාම අත්අඩංගුවට ගන්න. එහෙම නැත්නම් මේ අහිංසක දෙමාපියන්ගේ මේ වංචා කරපු බදු මුදල් පිළිබඳව අවධානය යොමු කරලා ඒ මුදල් ඒ ළමයිගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් යොදවන්න කියන කාරණාව මම මතක් කරන්න කැමතියි.